Hi guys, welcome back to my YouTube channel. දැන් වෙලාව දෙකයි කාලයි ඔන්න ඉතින් මට හිතුණා අද ඩේ බ්ලොග් එකක් කරුවොත් හොඳයි කියලා. දැන් ඉතින් මම කිව්වනේ වෙලාව දෙකයි කාලයි. මම දවල්ට උයලා තියෙන්නේ හැබැයි තාම කාලා නෑ. බබා තාම නිදි. බබා ඇහැරුණාම බබයි හස්බන්ඩුයි මමයි අපි තුන්දෙනාම එකට කෑම කන්න තමයි හිතාගෙන ඉන්නේ. දවල්ට උයලා තිබුණාට මම අද දවල්ට බම්බට සලාදයක් හදන්න හිතාගෙන ඉන්නවා. ඉතින් බම්බට ටික බැදලා තියෙන්නේ. බම්බට ටික කලින් දවසේ බැදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා. හැබැයි ඉතින් බම්බට සලාදේ තාම හැදුවේ නෑ. ඉතින් බබා ඇහැරෙනකන් අපි බම්බට සලාදේ හදලා තියාගමු. එතකොට බබා ඇහැරුණකම අපිට කෑම කන්න පුළුවන්. ඉතින් මේකේ තමයි තියෙන්නේ මේ මගේ නියේ මේ බට ටික බැද්දා කියලා. මේ බැදපු බට ටික මෙන්න මේ විදිහට බැදපු බටු ටික මම මේ තියාගත්තා මේ විදිහට අරගෙන. දැන් මම මේකට මෙන්න මේ ලුණු ටිකත් එකතු කරගන්නවා. මේකට හාල්මස් ටිකක් බැදලා දැම්මොත් රසයි. තක්කලි ගෙඩියක් දැම්මොත් තවත් රසයි. හැබැයි ඉතින් මෙහෙම හොඳයි කියලා හිතනවා නම් අද ටිකක් කම්ම නියෝ කරකර ඉන්න. මොකද සාමාන්‍ය වෙන්දා නම් මේ වෙද්දී උයලා කාල ඔක්කොම කල ඉවරයි. අද ටිකක් දවල් වුණා. දැන් ඉතින් කම්මෙලි. ඔන්න බලන්න මගේ බම්බරු සලාදේ හදලා ඉවරයි. බඩගි පුතා නැගිටින ගන්න. ඇයි දැන් තියා නැගිටි? ඒක කොහොමද? මේ මම යනවා පුතා හැමෝම තුන්දෙනාම එකට කෑම කනවා කියලා හිතුවට මේ හස්බන්ඩ් උන් හදිස්සි ගමනක් යන්න දෙලා ඒ හින්දා යාට බඩගිනි කියලා මේ බත් එක බෙදලා දෙන්න කියලා කිව්වා. මේ එයාට කාලේ යන්න ඕනේ කියලා. ඒ හින්දා දැන් ඔයාලා බත් එක බෙදලා දෙනවා. ඔන්න ඉතින් බබත් ඇහැරලා එයාත් වෙලාවටම නැගිට්ටා. හැබැයි තියා මේ දැම්ම නම් නැගිටපු එක කල් වැඩි තාම. ඒ හින්දා මේ එයා තව ටිකක් නිදි කරන්නත් හිතනවා. අද මම උයලා තියෙන්නේ පරිප්පු උයලා තියෙනවා. ගෝවා තෙල් දාලා තියෙනවා. ඊළඟට මාළු බැදලා තියෙනවා. ඊළඟට දැන් ඕලත් එක්කලාම හදාගත්තු බම්බඩු සලාදේ තියෙනවා. ඉතින් ඕන ඔහොම තමයි අද කෑම එක. එහෙනම් ඉතින් දැන් හස්බන්ඩ් කන්න කියලා මම බබව තව ටිකක් නිදි කරනවා. මොකද තව පැය භාගයක් වත් යන්න දා ගන්න ඕනේ. කා හෙටා ටටා කා පරිසම්ද ගින්න මගේ සුදු පුතා ටටා. ඉතින් හස්බන්ඩ් ගියා. හස්බන්ඩ් යද්දි බබවත් අරගෙන තමයි ගියේ. මේ මොකද මේ එයා මේ ළඟට ගිහින් ඉන්න යනවා කියලා කිව්වේ පොඩි හදිස්සි වැඩක් කියලා. ඉතින් එයා බබවත් එක්කගෙන ගියා මට කෑම කන්න කියලා. මේ බබාට කෑම කවන්න හැදුවම මේ වුණාට එයාට මේ කන්න ඉච්චර කැමැත්තක් තිබුණ නැහැ. ඉතින් එහෙම අකමැත්තෙන් ඉන්න වෙලාවට කවද්දී බත් කටවල් දෙක කරලා වඩා කන්නේ නැහැ.
ඉතින් හොඳට බඩගිනිය ආපුවාම තමයි යාර කවන්න ඕනේ. ඒ හින්දා දැන් ආවට පස්සේ එද්දි කොහොමත් එන්නේ බඩගින්නේ. ඒ ආවට පස්සේ යාර බත් කවනවා. දැන් ඉතින් මම කන්න තමයි හදන්නේ. ඉතින් ළමයි මේ මේ දවස්වල මේ කොහොමද ඔයාලගේ පැත්තට වහිනවද නැත්නම් පායනවද? අපේ පැත්තට නම් පායනවා. හරිම රස්නේ ඉන්න බෑ. මේ ගේ ඇතුළේවත් ෆෑන් දාගෙන හිටියත් හරිම රස්නේ ඉන්න බෑ. ඉතින් මේ ඔයාලගේ පැතිවලට කොහොමද වහිනවද? වහිනවා නම් හොඳයි ළමයි. අපිට හවස් වෙද්දි කළු කරගෙන එනවා වහින්න වගේ. හැබැයි ඉතින් වහින්නේ නැහැ. ඉතින් අද එහෙම කරන්න තරම් ලොකු වැඩකුත් නැහැ. බලමු ඉතින් මොනවද කරන්න තියෙන්නේ කියලා. මෙහෙමයි ළමයි, ඩේ බ්ලොගයක් කරන්න පටන් ගත්තට මේ බ්ලොග් එක කර කර ඉන්න අතරමඟදී මට අමතක වෙනවා මම බ්ලොගයක් කරනවා කියලා. එතකොට ඉතින් වීඩියෝ ගන්න අමතක වෙනවා. බලමු ඉතින් අද මතක් වෙන මතක් වෙන විදිහට වීඩියෝ කරන්නම්. දැන් මම බත් කාලා එන්නම්. Bye. ඉතින් කෑම කාලා ඉවර වෙලා ඉතුරු වෙලා තිබුණු මාල් පිණි මේ විදිහට දීසි වලට දාලා ඒ ටික ෆ්‍රිජ් එකට දැම්මා. මොකද අපේ රැට බත් කන්නේ නැහැ. ඉතින් මේ ටික මේ වගේ තියලා තිබුණට වැඩක් නැහැ. ඒ හින්දා ෆ්‍රිජ් එකට දැම්මා වැඩි දීසි වලට දාලා. ඊට පස්සේ බලම් පිඟන් ටික හොදලා කුස්සිය අස් කර ගන්නවා බබා එනකම්. කිචන් එක අස්කරගත්තට පස්සේ කිචන් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම කාලා මේ කුස්සියත් අස්කරලා ඉවරයි ළමයි. ඒ තාත්තයි පුතයි තාම නෑ. මට ඉතින් කම්මැලි.
උදේ තාත්තා පුතාට මෙන්න මේ මාෂ්මෙලෝස් පැකට් එකක් අරන් දීලා තිබුණා. ඉතින් දැන් ගෙදරත් කවුරුත් නැති හින්දා මේ මට කම්මැලි. මම ඉතින් දැන් ඒ දින එනකම් මේක කනවා. ඔන්න ඉතින් ওই විදිහට මාෂ්මෙලෝස් එක කකා ඉන්නකොට තාත්තයි පුතයි ගෙදර ආවා. ඉතින් ඒ ගියතනක හිටපු කවුරුහරි පුතාට මෙන්න මේ ටිපි ටිප් එක අරන් දීලා එයා ඉතින් ආපු ගමන්ම මේ ජැකට් එක ගලවන්නෙත් නැතුවම මේ ඒක කඩලා දෙන්න කියලා ආඬනවා. ඊට පස්සේ ඉතින් එයාට ඒ ටිපි ටිප් එක කඩලා දීලා මායි පුතේ සාමූහිකව ටිපි ටිප් පැකට් එක කෑවා. අම්මට ටිකක් දෙන්න. අම්මට ටිකක් දෙන්නකෝ. එකක් දෙන්නකෝ. එකක් දෙන්න සුදු පුතා. කොහේ එකක් දෙන්න. බෑද? දෙන්න එක. පැකට් එක මේපා එකක් දෙන්නම්මලු. ඉතින් ළමයි තාත්තා පුතා එනකොට මට මෙන්න මෙහෙම රස්සම රස්ස බඩිරිකු කඩලා ගෙනත් තිබුණා. දලුම දලු බඩිරිකු කඩලා. ඉතින් ළමයි මම බඩිරිකු කන්න හරිම ආසයි. ඉතින් තාත්තායි පුතායි මට බඩිරිකු කඩලා ගෙනත් තිබුණා. තාත්තා පුතාවයි බඩේකෝ කරලා මට ගෙනත් දීලා තාත්තා ආපහු තාත්තාගේ වැඩේට ගියා. මොකද මේ අපේ පොල් ගස්වල පොල් පැහිලා තියෙන්නේ. ඉතින් මේ පොල් කඩන්න කාලේ හරි. හැබැයි ඉතින් පොල් කඩා ගන්න කෙනෙක් හොයාගන්න තමයි අමාරු. දැන් ඉතින් මේ තාත්තා ආපහු ගියා මා පුතාව දීලා මේ පොල් කඩන්න කවුරු හරි ඉන්නවද කියලා පොඩ්ඩක් බලලා එන්නම්කෝ කියලා. ඉතින් ඔයාලගේ පැතිවලත් එහෙමද ළමයි, පොල් කඩන කට්ටිය හොයාගන්න හරිම අමාරුයිද? ඉතින් ළමයි පොල් කඩන්න කෙනෙක් හොයන්න ගියාට කවුරුත් හම්බ වෙලා තිබුණ නැහැ. එක්කෙනෙක් හිටියා, එයා මේ හෙට උදේ ඉන්නම් කියලා කිව්වලු. ඉතින් ඊට පස්සේ අපි ආවා ටවුන් එකට අපේ ගෙදරට ඕන කරන බඩු ටික අරගෙන යන්න. ඉතින් අපි මේ මාසෙටම ඇතිවන මේ ග්‍රොසරිස් ටික ගන්නෙ මෙන්න මේ තොග බඩු කඩෙන්. මේක මේ හෙට්ටි පොල තියෙනවා මේ ශ්‍යාම් කියලා මේ තොග බඩු කඩයක්. ඉතින් ඒකෙන් තමයි මේ මාසෙටම ඕන කරන ග්‍රොසරි බඩු ටික අරගෙන ග්‍රොසරි ෂොපින් එන්නේ අපි ඒකට තමයි. ඉතින් මේ අපි ඒකට ආවට අපි තුන්දෙනාම නම් ඒ කඩේ ඇතුළට යන්නේ නැහැ. මොකද මේ ඒක ඇතුළට ගිහින් ආපුවම තමයි පුදුම ගඳයි ගෙදර ආපුවම නානවා ඒක ඇතුළට ගියොත්. ඉතින් ඒ හින්දා හස්බන්ඩ් මේ ඇතුළට යවලා මේ මමයි පුතයි ඊට වෙලා ඉන්නවා හස්බන්ඩ් බඩු ටික අරගෙන එනකම්. මේ වැරදි හිතන්න එපා ළමයි, කඩේ තුළ හරිම ගඳයි කිව්වට මේ එක තොග බඩු කඩයක් නේ. ඉතින් අර ලුණු අල කිලෝ ගණන් තියෙනවා. ඒතකොට කාලවල ඕවා තියෙන හින්දා නිකන් අර තොග බඩු කඩවල ඉතින් අර සමහර තැන්වල එනවා නේද පොඩි මේ ස්මෙල් එකක්. අන්න ඒ වගේ ඉතින් එනවා ඒකේ. ඒකයි ඊට පස්සේ ගෙදර ගිහිල්ලා බඩු ටික ටග් ගාලා අස් කරලා තියලා මේ අපි ආව අබාන්ස් එකට. ඉතින් බඩු අස් කරන වීඩියෝ ගන්න වෙලාවට මොකද හදිස්සියේ ඉක්මන් ටිකමන් තමයි ඒ වැට් ටික උනේ. ඉතින් අබාන්ස් එකට ආවේ මේ දවස්වල මේ මං අර තවල් කිව්ව වගේ මිනිස්සුන පට්ට රස්නේ ළමයි ඉන්න බෑ කොහොම වන්න. ඉතින් බබා හැම නිදා ගන්නවත් අඩුයි, එයාට නම් කොහොමත් ඉන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි මේ අපේ නිදා ගන්න කාමරේට ඒසී එකක් හයි කරන්න හිතුවා. ඉතින් ඒක බලන්න තමයි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් මේ ආවට පස්සේ බලන්නකෝ පුතාට මෙන්න JBL එකට ආස හිටලා. එයා ඉතින් කොහොමත් මේ සින්දු අහන්න ආසයි. එයාට මේ සින්දුව කොහේ හරි අහුවත් එයා කරන්නේ මේ නටන එක. ඉතින් මේ අපි අබන්සකට එද්දි මේ JBL එකේ මේ සින්දු දාලා තිබුණා. එයා ඉතින් එතනට ඉඳගෙන දැන් නටනවා. බලන්නකෝ අපි පොඩ්ඩක් නම් දැන් තැනකට එක්කගෙන යන්න බෑ ළමයි. හැම තැනම දුව දුව දඟල දඟල බඩාගෙන ඉන්න දෙන්නේ නැහැ. හැම තැනම දුවනවා දඟලනවා හැම දෙයක්ම අදිනවා. එහෙම තමයි ඉන්නේ. ඉතින් තාත්තා AC එක ගැන කතා කරගන්නකම් අපි දෙන්න ඉතින් මේ විදිහට අවාංශක වටේ කැලකි කැලකි මේ බඩු දිහා බල බලා හිටියා. මේ දවස්වල අවාංශකේ බඩු ගොඩකට ඩිස්කවුන්ට් දාලා තියෙනවා ළමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි හවස් කාලේ ගත වුණේ. ඉතින් එහෙනම් ආයෙත් වීඩියෝකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ගියෙන් නම් උත්සන්නයි.